තරග තුනක යුතු ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන විශ්වවිද්‍යාල තරගාවලිය සඳහා බොහෝ දුරට නම් කරනු ඇතැයි වාර්තා වන ශ්‍රී ලංකා සංචිතය පිළිබඳ ක්‍රික්වයෝ වෙබ් අඩවිය තොරතුරු වාර්තා කර තිබෙනවා. මෙදවච්චේ නගර සීමාවේ මන්නාරම් පාරට මුහුණලා පර්චස් 200ක අගනා විශාල බිම් කොටසක් විකිණීමට තිබේ. නිරවුල් ජයභූමි ඔප්පු තිබේ. ආපන ශාලාවකට, උත්සව ශාලාවකට, ඕනෑම වෙළඳ ව්‍යාපාරයකට, සේවා ස්ථානයකට ගැලපෙන ජල විදුලිය සහ වාහන නැවැත්වීමේ විශේෂ පහසුකම් සහිතව. විමසීම් 076-73-822-53 විමල්. ඒ අනුව එහි නායකත්වයේ වනිදු හසරංග වෙතත්, උපනායකත්වයේ චරිත් අසලංක වෙතත් හිමිවනු ඇති. ජේෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මෙතුස්ද ඇෆ්ගනිස්තානයට එරෙහි විශ්වවිද්‍යාල සංචිතය වෙනුවෙන් කැඳවනු ඇති. තවද ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහි එක් දින තරගාවලියෙන් ඉවත් කළ ශ්‍රී ලංකා හෙටපු සීමිත පන්දු වාරනායක දසුන් සානකද විශ්වවිද්‍යාල සංචිතයේ තව දුරටත් රඳවාගනු ඇතැයි තොරතුරු වාර්තා වනවා. මීට අමතරව දගපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයද මෙම සංචිතය වෙනුවෙන් ඇතුළත් වනු ඇතැයි වාර්තා වනවා. තවද මේ දිනවල IL T20 තරගාවලියේ සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කරමින් සිටින කුසල් පෙරේරාද තව දුරටත් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සංචිතය වෙනුවෙන් ඇතුළත් වනු ඇතැයි වාර්තා වනවා. ඒ අනුව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සංචිතයේ ප්‍රධාන දගපන්දු යවන්නන් ලෙසින් වනිදු හසරංග මහිස්තික්සන අකිල ධනංජය ඇතුළත් වනු ඇති. ප්‍රධාන වේගපන්දු යවන්නන් ලෙසින් දිල්සන් මදුසංක ඩුවන්තුසාර මතිස පතිරණ ඇතුළත් වනු ඇති. මේට අමතරව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සංචිතයට ඇතුළත් වී සිටි දුෂ්මන්ත චමීර ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තරගාවලියට ක්‍රීඩා කිරීමට ඉඩක් නොමැති බවද ක්‍රික්වයෝ වෙබ් අඩවිය වාර්තා කළා. ඒ අනුව තේරීම් කමිටුව විසින් බිනර ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මදුසන් යන ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු චමීර වෙනුවට විශ්වවිද්‍යාල සංචිතයට ආදේශ කරනු ඇතැයි තොරතුරු වාර්තා වනවා. මේ අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහි නම් කරනු ඇතැයි ක්‍රික්වයෝ වෙබ් අඩවිය වාර්තා කළ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සංචිතය වන්නේ නායක වනිදු හසරංග, උපනායක චරිත් අසලංක, පැතුම් නිස්සංක කුසල් මෙන්ඩෙස් ධනංජය ද සිල්වා කුසල් පෙරේරා, සදීර සමර වික්‍රම දසුන් සානක ඇන්ජලෝ මැතිවුස්, මහේස් තීක්ෂණ මතිස පතිරණ, දිල්සන් මදුසංක නුවන්තුසාර, අකිල ධනංජය සහ කමුදු මෙන්ඩිස් යන ක්‍රීඩකයන්. තරග තුනක යුතු ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන විශ්වවිද්‍යාල තරගාවලිය මේ මස 17 වනදා ආරම්භ වීමට නියමිතයි. දෙවන විශ්වවිද්‍යාල තරගයේ 19 වනදා සහ දෙවන හා අවසන් විශ්වවිද්‍යාල තරගයේ මේ මාස 21 වනදා ආරම්භ වීමට නියමිතයි. සියලු විශ්වවිද්‍යාල තරග රාත්‍රී තරග ලෙසින් රාත්‍රී 7:30 සිට ආරම්භ වනු ඇති. විශ්වවිද්‍යාල තරගාවලියේ රංගිර දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. පැයෙන් අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ ක්ලික් කරන්න.